සන්නස්කල සමග ඔබ නැවතත් හීන හිඳින අලුවත් එක්ක අහලා ඇති ජිප්සී සංගීත කණ්ඩායමේ ගීතයක් තියෙනවා. ඔබ මම ඉතා හොඳින් දන්න පහසුවටත් ලේසියටත් සමහරු වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් ඒ අය කරුණු කියනවා කියලා. වැරදි කිරීම මනුස්ස ගතිය, සමාවදීම දේව ගතියයි අපි අහලා තියෙන විදිය. හැබැයි ආදරේදී වැරදි කරද්දී නම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ලැබෙන දඩුවම මට හිතන විදියට මරණ දඩුවමටත් වඩා භයානකයි. විරහව ලෝකෙ තියෙන නපුරම දේ. මේ දවස්වල වාසනාව වැඩිපුරම පත්තරවල, ගුවන්විදුලි වැඩසටහන්වල, සමාජයේ එලිමහනේ කතා කරන වචන තුනක් තියෙන උපමාවක් එක්ක. හිතා ගන්න අමාරුයි නේද? හිස්ටින් එකක් වාගේ කියලා. ජීවිතේ මල්ලි. ඔව්. ඉතින් මේ වචන ටික හරියට පොඩි අයත් කියනවා, මගතට කියනවා. පත්තර පිටු අතරක් තියෙනවා මේ හිස්ටින් එකක් වාගේ කියලා. ඉතින් අද සමහර වෙලාවට ඔබ දෙරණ අහගෙන ඉන්නව නම් රෑ 9 ඉඳන් වාසන පණිවිඩය කිව්වනම් හොඳයි. අපි සජීවීව වැඩසටහන කරන බවත් එතුට උන්ට දැනෙවි. එම්ජී දනිෂ්කගේ ගීත හනපුලන් ඔහු ඔහුගේ ගමට ගිහලා, උපන් ගමට ගිහිල්ලා ඒ නෑදෑ පිරිවරගේ ආශිර්වාදය ලබනවා. එතකොට ඒ හිතමිතුරන්ගේ ආශිර්වාදය ලබනවා. සතුට දෝර ගලන රාත්‍රියක්. අද රාත්‍රිය FM දෙරණත් එක්ක ඔබ ඉන්නවනේ. මම කියන්න හැදුවේ අර හිස්ටින් එකක් වාගේ කියන වචනේ මේ දවස්වල ජනප්‍රියයි වගේ. කාලයක් තිබුණා මේ ත්‍රිවිල් රථවල පිටිපස්සේ හරියට ගහලා තියෙන වරදක් කළත් සිතකින් නොවේ කියලා. දැන් ගීතයෙන් අදහස් කරන්නේ වෙන එකක්. ඔවුන් අදහස් කරන්නේ මේ ට්‍රැෆික් ලයිට් එකේ කඩාගෙන ගියාට, කහිර උඩින් දඩබඩ ගාලා ගියාට, වැරදිට ඕවර්ටේක් කරාට, වරදක් කළත් සිතකින් නොවේ ගණන් ගන්න එපා කියලා. ඒක වුණ හාස්‍යයකට යොදාගෙන තිබුණා. මේ ගීතේ තියෙන පේලි දෙකක් සම්බන්ධව හරියට මදුපානෝත්සවවල යාළුවෝ එකතු වුණාම ගීතවල තේරුම් අහද්දී හරියට මගෙමුත් ප්‍රශ්න කරලා තියෙනවා. මමත් ඒ උත්තර දෙකම දීලා තියෙනවා. ඒ තමයි, ඔබමින් ඇයත්, ඇයමින් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ. සමහරු කියනවා මේ කියන්නේ අම්මා සහ පෙම්වතිය ගැන. වෙන්න පුළුවන්නේ ඔබමින් ඇයත්. අම්මට කියනවා අම්මා වගේම ඇයත්, ඇයමින් ඔබත්, අම්මේ ඔබ වගේම ඇයත්, මට මාගේ ඇස් දෙක වගේ. මට අම්මත් ඕන, එයත් ඕන. එහෙම අර්ථයක් තියෙන්නත් පුළුවන්. හැබැයි එකම පෙම්වතාට පෙම්වතිය දෙන්නෙක් ඉන්නත් පුළුවන්නේ. මොකද අපි මෙහෙම සිදුවීම් ඕන් තරම් අත්දැකලා තියෙනවා. දැන් මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා. ගුවන්විදුලික ප්‍රසිද්ධිය කියන්න බැරි යුවතියෝ දෙන්නෙක් එක මොහොතකදී මට හම්බ වෙලා දෙන්නත් එක්ක බැනගෙන ඉන්න අවස්ථාවක් මගේ ඉතිහාසෙත් තියෙනවා. කුරුණෑගල නගරයේදී පාසලන කාලේ එහෙම අත්දැකීම් තියෙනවනේ. ඔන්න මගේ අත්දැකීමක් මම එහෙම කිව්වේ. මේ මෑතදිත් මං එහෙම අත්දැකීම් අහනවා. සමහරලාවට එක පෙම්වතියගේ බර්ත්ඩේ ගෙදරක උපන්දින සාදයකට ගියාම තව එක්කෙනෙක් කේක් කපන්නුන කේක් ගෙඩි ඔළුවේ ගහනවා ගෙනිලා. මොකද හේතුව අරයට හොරෙන් තව එක්කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා. සමහරට පෙම් හසුණක් හම්බ වෙනවා. කෙටි පණිවිඩයක් අහු වෙනවා පෙම්වතිය දෙන්නෙක් ඉඳලා. එහෙම නැත්තම් මාකට් එකේ බඩු ගන්න ගියාම සුපිරි වෙළඳසැලකදී දොරකඩදී මේ දෙන්න මුණ ගැහෙනවා. සැලූන් එකේ දෙන්න මුණ ගැහෙනවා. චිත්‍රපට ශාලාවේදී මුණ ගැහෙනවා. මේ පෙම්වතිය දෙන්නෙක් එක්ක මේ ආදර සෙල්ලම කරන්න ගියාම සමහර ලාවට දෙන්න මහිමි වෙන්නත් පුළුවන්. දැන් එතකොට මේ කියන්නේ පෙම්වතිය දෙන්නෙක් ගැනද, එහෙම නැත්නම් අම්මයි පෙම්වතියයි ගැනද? මම යෝජනා කරන්නේ ගීතයක, කෙටි කතාවක, නව කතාවක, චිත්‍රපටයක මෙහෙම විවිධ අරුත් තියෙන්න පුළුවන්. කලා නිර්මාණයකට විවිධ දෘෂ්ටීන්ගෙන් විවිධ අරුත් තියෙන එක හරි සාධාරණයි. මොකද මට මතකයි මං අජිත් බණ්ඩාර කියන ශිල්පියක් ලිව ගීතයක තියෙනවා මෙහෙම වාසය කරලා කුමට මෙහෙම දේශ වාසය වගේ අදහසක් ඔබ ඉන්නව නම් කියන ගීතේ. ඉතින් මම මේ වචන පේලිය ලිව්වේ කිසිසේත්ම විදේශගත වූවන් පිළිබඳව හිතලා එහෙම නෙමෙයි. හැබැයි ඕමාන් රාජ්‍යයේ ප්‍රසංගයකදී මස්කට් නගරයේදී තරුණෙක් මේ ගීතේ ගායනා කරනවා කුමට මෙහෙම දේශ වාසය. එතකොට එයා එකෙන් අදහස් කරන්නේ අර ඔබ ඉන්නව නම් ඉන්න මාළඟ කියන්නේ විදේශගත වෙලා ඉන්නකොට මේ දේශේ වැඩක් නැහැ, ලංකාවේ නැතුව කියලා. එක එක්කෙනාට තමන්ගේ අත්දැකීම් එක්ක කලාකෘතියක අර්ථ එක එක ඉදිර දයනවා. ඒ නිසා මේ ගීතය හද්දී ඔබට ගැටුම තියෙන්නේ පෞද්ගලික ගැටුම අම්මා සහ පෙම්වතියත් එක්ක නම් එහෙම හිතාගෙන අහන්න. ඔබට පෙම්වතිය දෙන්නෙක් ඉඳලා ගැටුමකට මූල දීලා තියෙනවා නම් එහෙම හිතාගෙන අහන්න. කොහොම හිතුවත් සින්දුව රහයි. Thank you.
සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙනින් ඇයත් ඇය මෙනින් ඔබත් මට මාගේ ඇස් දෙක වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙනින් ඇයත් ඇය මෙනින් ඔබත් මට මාගේ ඇස් දෙක මට මාගේ ඇස් දෙක වගේ.